සියල්ම සම්භාවනීය අමුත්තන්ගෙන් අවසරයි. අපි අද විශේෂ සුතිවන්ත වෙනවා අපරු සාමූහිකයකට දෙක සංවිධානය කිරීම සම්බන්ධයෙන්. අපි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ මව් භාෂාව සහ ඩබ්ලිව් සිල්වා කියන මාතෘකාව ගත්තම අපි ආරම්භයක් විදියට අපි අරගන්න ඕනේ මොකක්ද භාෂාව කියන්නේ. භාෂාව අපි කවුරුත් කතා කරනවා, අදහස් මාරු කරගන්න. නමුත් භාෂාව මම අර්ථකථනය කරන්න හිතන්නේ මිනිසා විසින් කරපු විශිෂ්ටතම නිර්මාණය, විශිෂ්ටතම හොයා ගැනීම භාෂාවයි කියලා. ගින්දර තිබුණා, රෝදය තිබුණා, හොයාගත්තා, පරිසරයේ ගින්දර තිබුණා. නමුත් භාෂාව කියන එක මිනිසා සත්ව තිබිච්ච විවිධාකාරයෙන් හඬනිකුත් කිරීම හැකියාවන්ට අර්ථයක් දීලා උන් භාෂාව හදාගත්තා. ඊනකට අපිට හැකියාව දෙන අකුරු ලියන්න, මේ අන්න දෙන අඳින්න, චිත්‍ර අඳින්න, අන්න හැකියාව අපි අකුරු වලට ගෙනාවා. අන්න මේ අකුරුයි වචනයි එකතු වෙලා මේ ශබ්ද වලට අර්ථයක් දීලා මිනිසා විසින් නිර්මාණය කළ භාෂාව. එතකොට ඇයි මේ භාෂාව මව් භාෂාව කියන්නේ? මේක මම කඩක් කරුණු හොයලා බැලුවා. නමුත් බොහෝම හිතන්න පුළුවන් දේ තියෙන්නේ සම්ප්‍රදායික සමාජයේදී වැද්දන් හෝ කෘෂිකර්ම සමාජයේ සාමි පුරුෂයා ගියා කැලෑවේ ගොවි කරන්නට හෝ වැදි දඩයමේ භාර්යාව එහෙම තමයි මව ගෙදර ඉඳන් දරුවන් බලාගත්තා. මව ආශ්‍රයෙන් ළමයා භාෂාවක් ඉගෙන ගත්තා. අනිත් පැත්තෙන් මිනිසා ශිරපායියෙක් නිසා අර මවගෙන් කිරිදී වැඩිම නිසා මවත් සමග ගොඩක් සම්බන්ධතාවය වැඩි වුණා. මම හිතනවා මව ලොවක තොරතුරු අනුව මේ කරුණු දෙකම නිසා මේ මව භාෂාව කියන වචනේ පිය භාෂාව නොවී කෙනෙක් අනුමයි පිය භාෂාව වුණ නැත්තේ කියලා මව භාෂාව වුණේයි මම හිතන්නේ. මට ලැබෙන තොරතුරු වලින් අන්න ඒකයි වෙන්න පුළුවන් හේතුව. නමුත් පර්යේෂණාත්මක තොරතුරු නම් ඉතර නැහැ ඒකට. ඊළඟට අපි මේ මව ඊළඟට අපි මේ හඳුන්වා දීමෙන් පස්සේ අපි එමු මුල් යුගයට. මෙන්න මුල් යුගයේදී අපි දන්නවා මේ පුස්කොළ පොත් තිබුණා, විවිධාකාරයේ වැලි පිළිල ලිව්වා, පාරම්පරිකව ආව තිබුණා. නමුත් මුද්‍රණ ශිල්පයේ දියුණුවත් එක්ක භාෂාව ශීඝ්‍රයෙන් ජනතාව අතරට ගියා. එතකොට අපි දැන් කියනවා ජනගත වුණා භාෂාව. මිනිස්සු භාෂාවත් එක්ක වැඩ කරන්න පටන් ගත්තා. බොහෝ අසුබිරුතන් තියෙන මිනිස්සු බිහි වුණා. මොකද අසුබිරුතන් කියලා කියන්නේ? අහන් ඉඳපු ඒ කාලේ අකුරු ලියන්න හැකියාවක් නැහැ. කියන්නේ කියන්න හැකිය අඩුයි. මිනිස්සු අහන් හිටියා. ගමේ පන්සලේ වෙන්න පුළුවන් ධර්මශාලාව කෙනෙක් හයියෙන් කියවනවා. සම්බි සංදේශ කාව්‍යයක් සද්දර රත්නාවලිය වෙන්න පුළුවන්, ධම්මපදය වෙන්න පුළුවන් කෙනෙක් අහන් හිටියා. මෙන්න මේ தත්ත්වය ඇවිල්ලා බුද්ධන කර්මාන්තයේ දියුණුවත් එක්කම පුවත්පත් සංගරා සමාජයට එන්න පටන් ගත්තා. අපි ලංකාවේ පළවෙනි මුද්‍රණය පොත නිකුත් උනේ 1737 අප්‍රේල් 5. මේ තමයි සිංහල භාෂාවෙන් ලියවිච්ච ප්‍රථම ලේඛනය. 1737 පරංගි ඕලන්ද යුගයේ විද පළවෙනි ආගමගේ පොතක් මේක බිහි වුණා. 737 අප්‍රේල් 5 බිහි වුණා ප්‍රථම සිංහල ලේඛනය. ඊට පස්සේ අපි දන්නවා 796 වෙනකොට ඉංග්‍රීසින් ලංකාවට ආවා. ඇවිල්ලා උන් ක්‍රමක්‍රමෙන් ලංකාව තුළ ස්ථාපිත වුණා මුදුවර පළාත්වල. ඊට ප්‍රධාන ලේඛනයක් තියෙනවා 1832 දී කොළඹ ජර්නල්. මෙන්න මේක තමයි මුද්‍රණ කර්මාන්තයේ ලොකු ජයග්‍රහණයක්, ඉංග්‍රීසි මාධ්‍යෙම වෙච්ච මුද්‍රණයක්, භාෂාව සම්බන්ධයෙන් වෙච්ච එක දෙයක්. තව වැදගත් ප්‍රසිද්ධියක් තමයි ඊට පස්සේ ආපු. ඒ තමයි 1860. මොකක්ද? පළවෙනි සිංහල පත්‍රයේ ලියදක්ව ලංකා ලෝකය. ප්‍රථම සිංහල පුවත්පත. මේකත් මම දකින්නේ භාෂාව එහෙම නැත්නම් අපේ සිංහල භාෂාව නැත්නම් මව් භාෂාවම ලොකු ජයග්‍රහණයක් විදියට. ඊට පස්සේ 62 සැප්තැම්බර් 11 ලක්මිනි පහන කවුරුද දන්නේ ආදිම සිංහල පුවත්පත register කරපු වෙනවා. ලියාපදිංචි කරපු පුවත්පත එලි දැක්වා. මේක කරේ ඩොන් ජොහන්නත් පඬිතුරක කොග්ගල ගුරුනාත්ගේ මූලිකත්වයෙන් 862.911 මේ පත්‍රය ආවා. ඊට පස්සේ මේ යුගයේ තුල විවිධාකාර ලේඛන 1862 ඉඳලා 890 දක්වා වගේ වෙනකන් විවිධ ලේඛන ආවා. පත් කවට කතිකා කියලා ආවා, විවිධාකාරයෙන් බිහි වුණා. නමුත් අපි ඊළඟට WC එක ප්‍රවේශයක් ලබා ගන්නකොට භාෂාව සම්බන්ධයෙන් අපි නවකතාව කියන එකට බොහෝ විදිහට වෙන පෙළමෙනවා. මොකද හේතුව අපි කවුරුද දැන් WC එකට නවකතා කරුවෙක් විදියටයි. නමුත් ਉਹ ගොඩක් ඔහුගේ සේවය ගොඩක් පුළුල්. නමුත් අපි එතෙට එමු ක්‍රමානුකූලව මේ නවකතාවේ ආරම්භයේ විදියට මම දකින්නේ 1892 මේ බෙන්තර ඇල්බර්ට් සිල් මහත්මයා විමලාගේ නවකතාවක් එලි දැක්වුවා. හැබැයි ඒ වෙනකොට තිරිබරි නවකතා එලි දැක්වලා තිබුණා. ආදර හසුන නවකතා එලි දැක්වලා තිබුණා. නමුත් මේ නවකතා එලි දැක්වුවා. ඊට පස්සේ වැදගත් තව කරුණක් තියෙනවා පරිවර්තන සම්බන්ධයෙන්. 892 මේ ඇල්බර්ට් සිල් මහත්මයා විසින් අරාබි නිසුල්ලාසය සිංහලට පරිවර්තනය කරා. මේකට හේතුව තමයි ඒ කාලේ විද්වතුන් අතර සමාජ ප්‍රභූපන්ති අතර මතයක් තිබුණා සියපස නංවන්න නම් පරිවර්තනය කළ යුතුයි කියලා. විදේශ භාෂාවලින් තියෙන ලේඛන සියපසින් එළි දක්වන්න නගන්න සියපස කියලා මේක ආවා. එතකොට 1000
නමසය පහිදි තමයි අපි දකින්නේ පළම සිංහල නවකතාව එන්නේ මීනා කියන එක. ඒ තමයි අලුත්ගමක සයිමන සිල්ම හත්න ගෙන්නේ. නමුත් මේ අතර පොඩි තියෙනවා ග්‍රේරිය එකක් එහෙම නැත්නම් අඳුර අවස්ථාවක් අපි කියන්න බැරි අරවත් නවකතා තමයි. නමුත් මේ මීනා කියන එකේ නවකතාවක ලක්ෂණ ගබ්බේමාන වෙනවා කියලා තීරණය මත ලංකාවේ වියත්තුන් නියම නිගමනයට ආවා. මීනා තමයි පළවෙනි නවකතා 1905. මේ යුගයේ අපට අමතක කරන්න බැරි තත්ත්ව දෙකක් තියෙනවා. මේ භාෂාව ගැන කතා කරද්දී මව් භාෂාව ගැන කතා කරද්දී සහ සිංහල භාෂාවේ වර්ධනය ගැන කතා කරද්දී ඒ තමයි එක්කෙනෙක් පීඩා සිරිසේන 1945 1946 දී පීඩා සිරිසේනගේ ප්‍රථම නවකතාව වාස්ත්‍රවාද විවාහයවත් ජයතිස්ස සහ රොසලින් කියන නවකතාව එළි දැක්වුණා. ඊළඟට තවත් වැදගත් චරිතයක් තියෙනවා මෙතනදී සඳහන් කරන්න ඕනේ. ඒ තමයි කුමාරදුග මුනිදාස. බෞ භාෂාව ගැන කතා කරද්දී කුමාරදුග ගැන කතා කරන්නේ නැත්නම් ඒක ලොකු අඩුවක්. මොකද භාෂා දිනේ නම් මාර්තු 2 වෙනිදාට මෙහෙටානි දාට එනවා. ඒ දාට කුමාරදුගන්ගේ මියගිය දවස. ඒ කියන්නේ 1944 මාර්තු 2 තමයි එතුමානි අභා ප්‍රාප්ත වුනේ. මේ යන්නේ 76 වෙනි සමරුව මේ අවුරුද්ද එන්නේ. ඉතින් කුමාරදුගන්ගේ පළවෙනි පොත 1917 දී සාමාන්‍ය දැනීම මෙතනින් පස්සේ තමයි පොත් බර ගණනාවක් සිද්ධාස්තන්දරා වෙන්න පුළුවන් විවරණය, ක්‍රියා විවරණය, ව්‍යාකරණ විවරණය, ප්‍රබන්ධ සංග්‍රහය. ඒ සියපස මේ සියලු දෙනාගේ එක ආරම්භයක් වුණේ මොකක්ද? මව් භාෂ රැකීම, මව් භාෂ නැංගීම. එහෙම නැත්නම් මව් භාෂාව වඩා වර්ධනය කර පෝෂණය කිරීම. මොවුන්ගේ විදිවිච්ච සංගුණ අරමුණ නමුත් ඔවුන් නිර්මාණ කරා. නමුත් ඔවුන් මේ නිර්මාණ හැම එකේම ඔවුන්ගේ අරමුණ උනේ සියපස පෝෂණය කළා, සියපස ජනතාවට අරන් යන්න. මොකද කුමාරදුංගෙන් පැහැදිලිව කිව්වා බස රක්නේ සියල් රක්නේය ජක්‍රය කියලා කුමාරදුංගන් පැහැදිලිව කිව්වා. ඊළඟට ඔහු කිව්වා උගන්න සියපස ඉගෙන ගන්න මත්පන්න හිරසයෙන් කියලා කුමාරදුංගන් අවස්ථා කීපයක කිව්වා. සියපස ගැන කිව්වා. ඊළඟට අපි එමු ඊළඟ WC වල දිහාවට. WC වල සම්බන්ධයෙන් එනකොට WC වල නවකතා කරන්න ආවේ 1890. නවකතා කරන්න ආවේ 1907. පළවෙනි නවකතාව ක්‍රියාලතා කියලා විදැක්කුවේ. මේ සියලතාගේ නවකතා තියෙන විශේෂත්වය තමයි මේ නම ජනතාව අතර පුදුම විදිහට ගියා. මිනිස්සු නමගේ නම බහිර නම දැම්මා, හෝටල් වලට දැම්මා, බස් වලට නම දැම්මා. මේ සියලතාගේ නම. මොකද මිනිස්සු අලුත් වචනයක් වුණා ඒක. බලන්න භාෂාවේ සුන්දරත්වය. දැන් මෙතෙක් කතා කරපු මිනිස්සුනේ ගොළුව නෙවෙයිනේ. මේ සියලතාගේ නම ආපු ගමන්ම මේ තරම් ප්‍රගෝදයක් ඇති වුණේ කොහොමද? ඒක දිනු ඒක ආකර්ෂණය. උඩේ මොකක්ද? මේ වචනේ වැරදි හැබැයි. පොග්ගල වඩින් මම තරමටත් වඩින් මම ලක්මිණි පහනේ මේ වචනේ වැරදි කියලා ඒක සිරියලතා කියලා හැදුවා ඊට පස්සේ. සිරියලතා කියලා සිංහල කරලා සිරියලතා. WC හැදුවා. එතකොට මේ WC වගේ නවකතා වලින් පටන් ගත්තු ක්‍රියාසා වලින් පටන් ගත්තු එක WC නිරන්තර පරීක්ෂණයක් කරා නවකතා සම්බන්ධයෙන්. 1923 දී WC ලක්ෂ්මී කියන නවකතාව ගෙනාවා. මේක ගැඹුරු බොහොම කටෝර කියන වස්වරක් මේක තියෙන්නේ. බස සම්බන්ධ ප්‍රවීණ වස්වරක්. ගැඹුරු වස්වරක්. මිනිස්සුන්ට තේරුනේ නෑ මේක. ප්‍රබල විචනය ලැබුණා. මේ ලක්ෂ්මී ලක්ෂ්මී විශිෂ්ට පොතක්. අද්භූත කතාවල් තියෙන අවකන් රට ගැන තියෙන පොතක් මේක. නමුත් සාමාන්‍ය ජනතාව අතර ගියාන් පස්සේ මිනිස්සුන්ගෙන් ප්‍රසාදයක් ලැබුණේ නැහැ. මේක WC වගේ ත්‍රාජික කඩකාරු හේතු වුණා. මොකද ඔහුගේ අරමුණ උනේ මේ මව් භාෂාවට සියබස ජනතාවට ගෙන යාමයි. පොත්වල තිබෙන්නේ නෙවෙයි. ජනතාවට ගිරිම නෙවෙයි. මිනිස්සුන්ට යාමයි. ඒ නිසා ඊට පස්සේ උනේ 1927 23 දීම WC ලිව්වා හිඟන කොල්ල කියලා පොතක්. මේක ලිව්වා විතරයි දෙවරට ගල් ගැහුවාගේ හැමෝගාම පිටපතක් තිබුණා. ඉතන සරලවක් වාරක් තිබුණේ. මෝ සයියා කියලා කරච්චක් කියන වයියා කියලා චරිතයක් ඉන්න මෙයා මිනිස්සුන්ට නික්නේම් ආවා. මූ හරි සයියා. මූ හරි වයියා. ඒ චරිත ආශ්‍රයෙන් මිනිස්සුන්ට නික්නේම් ආඩර් නම් පටවැදුණා. ඒක මේ විදිහට ගියා WC වලගේ නවකතා. ඒත් WC වල සමර වස්වහරකින් නවකතා ජනතාවට ගෙනාවා. මේ වැදගත් ඉතාල දෙයක් තියෙනවා. කැලෑ හඳකින් නවකතාව. බොහොම සරල නවකතාවක්. ඇත්තම කියනවා බොළඳ නවකතාවක් කියලා. බොළඳ ආදරයක් මේක තියෙන්නේ කියලා. ඉතින් WC වලගේ ඒකට පිළිතුරු ආදර බොළඳයි කොහොමදත් නම්. වැඩිහිටි ප්‍රේමයක් නැත්තම් ආයතන ගිලව ගාවේ නැත්තම් ට්‍රොල් ට්‍රම්ප් වගේ අවස්ථා ඇරුණම ආදේශී උදාහරණ తీරම කියන්නේ වාසතර ගිලව ඒක ඇරුණම හරි ආදරේ කොළඳයි WC ලගේ මේකයි. ඉතින් ඒක මේ කැලහති විශ්තුනේ ආවා. මෙන්න මේ කැලය හඳ ආපු යුගයේම WC ලගේ තව පරීක්ෂණයක් කරා. ඒ තමයි ඔවුන් ඒ කාලේ ප්‍රභූවරු හිතුවා මේ ඉංග්‍රීසි භාෂාව දැනගන්න අවශ්‍යයි සිංහල දියුණු කරන්න කියන එක. මේක හරිද වැරද්ද කියන එක මතබේද සිද්ධ කරුණා. හොඳ එකක් අපි පිළිගන්න ඕනේ ඉංග්‍රීසි භාෂාව ශීක්‍රෙන් දියුණු වුණා ලෝකේ පුරාම. හැම භාෂාවෙන් වචන අරගෙන ඒක දියුණු වුණා ලෝකේ පුරා බාහුවිතේට ගියා. එතකොට ඊළඟ මුද්‍රණ ශිල්පෙන්න තියෙන පිටපත් ලක්ෂ ගණනක් බිහි වුණා ඉංග්‍රීසි භාෂාවෙන් අච්චු ගන්නකොට. එතකොට ඒ කාලේ කුමාරදුංගන්ගේ මේවා WC වගේ පියදාස සිරිසේනගේ ඊමන් මාර්ටින් වික්‍රමසිංහගේ මේ හැමෝගේම ඉංග්‍රීසි ප්‍රවීණයෝ හොඳව. දක්ෂ ඉංග්‍රීසි භාෂාවේ. ඒක නිසා WC වල පොතක් ලිව්වා ඉංග්‍රීසි සාධ්‍යයනය කියලා.
ඕගේ අරමුණ උණුහු කියලා තියෙනවා මව්පස රකින්න නම් ඉංග්‍රීසි ඉගෙන ගත යුතුයි. මොකද අද කිව්වොත් මොනවා කියයිද මම දන්නේ. අද ඔක්කියොත් නම් ගල් මුල් එන්න ඉඩ තියෙනවා. අද කිව්වොත් එදා ඒක කිව්ව ප්‍රසිද්ධියේ. ඉංග්‍රීසි ඉගෙන ගන්න ආදර කරන මව් භාෂාවට ඉගෙන ගන්න ඉංග්‍රීසිය. ඉගෙන ගැනීම අපත යන්නේ නැහැ. කවුරු කියපු දෙයක් ඒක. ඊට පස්සේ සිල්වාගේ ඉංග්‍රීසි හොඩි කියලා පොතකුත් ආවා. ඩබ්ලිව් ස්ලමෙන් එක් කරේ. මේ දෙකේම අරමුණ අපිට ඉස්සර පැහැදිලි කරලා තියන්නේ ඉංග්‍රීසිය ඉගෙනගෙන ඉංග්‍රීසි ලැබෙන දැනුමෙන් සිය බස පෝෂණය කරන්න කියන එක. ඉතින් මේක කොහොම වුණාද කියන එක ඒ කාලේ අපිට තේරුම් ගන්න පුළුවන් ක්‍රමක්‍රමයෙන්. ඊළඟට ඩබ්ලිව් ස්ල ආවා ඓතිහාසික නව කතාවල. මම කෙටියෙන් කියන්නම් 36 දාව දෛව යෝගය කියන පොතක්. මේ පොත 36 දී මා සුනේත්‍රා කියන පොත. 38 දා විජේබාකොල්ලය. ඊළඟට චිත්‍රපටයේ පුත් විජේබාකොල්ලෙන් ආවා. ඩබ්ලිව් ස්ලගේ අරමුණ මෙතනදිත් උනේ මිනිස්සු කැමති ඉතිහාසය ඉගෙන ගන්න. මිනිස්සු කැමති කතන්දර අහන්න. හැමෝම කැමති. මෙන්න මේ දේ එකතු කරලා ඓතිහාසික නවකතාවක් කියලා ඉතිහාසයේ සිදුවීමක් අරගෙන පෘතුගීසියුගේ වේවා ඒ ප්‍රථම සොලී ආක්‍රමණ සම්බන්ධයෙන් වේවා අරගෙන ඒ දෙපස් අවල එතෙන්ට මොහොම ආසදන ආශ්‍රදජනක ජීවන බුලුවන් කතාවක් කියෙව් ඉගෙන ආවා. ඒක ඉතිහාසයට වඩා මේක ඉතිහාසයේ මිනිස්සුන්ට ගියා මේක. ඉතිහාසයක් ගියා භාෂාවක් ගියා ඒ වගේම ඩබ්ලිව්ස්ම සූක්ෂමව වචන හැදුවා භාෂාවට. දැන් ඩවුන් වචනත් ඩවුන් ආපණය කියන එක නැවිගේෂන් කියන එකට. සමහර ඔබ සැබගෙන නැවිගේෂන් එකට තියෙන වචනේ මොකද්ද? නැවිගේෂන් නැව් යන්නේකට shipping කියන වචනයක් තියෙන නැව් යනවා මේ නැව් හදනවා නැව් පක්කර කියන එකට තියෙන වචනේ මොකද්ද? ඩබල් සේ වචනේ නැව් මාපණය කියලා. මාපණය කියන්නේ යමක් කිරීමනේ. නැව් මාපණය සරල වචනයක්. ඒක මොකද නැව් කියන එක ලියන්න පොඩ්ඩක් අමාරුයි. කොම්බු ලියලා ටිකක් ඒක අමුතුලිය ඔය නැව් නෙවෙයි. කොම්බුවක් දාලා නයන්න යංශ දාලා ලියන්න තියෙනවා. නමුත් වචනේම සරලයි. බල ඒ යුගයේ හැවෝක තුරු කිම්ති දෙයක් ඒක වචන හදන එක භාෂාවට මොකද වචන වලින් හිඟයක් තුන භාෂාවේ සිංහල භාෂාව අලුත් විශේෂම තාක්ෂණික වචන වඩුවා දන්නේ නැහැ නේද ටෙක්නිකල් ටර්ම් කියන ඒවා. ඊට පස්සේ WC වලගේ තවත් එක ක්ෂේත්‍රයක් තමයි පරිවර්තන කියන එක. මම ගෝ ඇල්බර්ට් ෆිල් මහත්මයා පරිවර්තන කරගම් කියලා මේ රාබින් සල්ලාතේ WC ලගේ පරිවර්තන කළ 1950 දී 1001 රැය කියලා. මේ කාණ්ඩ හතරකින් පරිවර්තනය කරා. මේ පරිවර්තනය කිරීමේදී භාෂාවේ දැනුම ඉතා වැදගත් වුණා පරිවර්තනයේදී. හේතුනේ පරිවර්තනය කරන්න බෑ භාෂාව දැනුමක් නැත්තම්. මොකද ඒ අදහස ඒ තේරුම ඒ දේ එන්න නම් භාෂා හැකියාවක් තියෙන්න ඕනේ. ඊළඟ පරිවර්තනය කරා 1001 පස්සේ 1957 දී ඒ කරේ වාල්මීකි රාමායණය. ඒ WC වලින් පරිවර්තනය කරා. ඒක ඇත්තටම කරේ 44 දී කුමාර 40 දී. කුමාර තුංගන්ගේ මේ ගෙදරදීම. මේක අවුරුදු 40 1941 WC අවුරුදු 50යි. ලොකු උත්සවයක් තිබුණා. කාලා බීලා ඉතින් ඒ උත්සවයෙන් පස්සේ කුමාර තුංගවන් ඉල්ලීමක් කරා WC මහත්මයාගේ සිල්ව මහත්මයා වාල්මීකි රාමායණය සේ වසර ගණන ගන්න. ඒ 40 ඉල්ලීමක් කරා. අවුරුදු 17 30 WC මේකට පරිවර්තනය කරා. මේ මොකද හේතුව කුමාර තුංගන් කිව්වා මගේ දුප්පත් බස වෙනුවෙන් මේක නඟන්න සිංහලට. මේ වගේ දේවල් නැගීමෙන් සිංහල පෝෂණය වෙනවා කියලා කිව්වා. වචන හදන්න වෙනවා. අදහස් ප්‍රකාශනය කරන්න වෙනවා. ඉතින් ඒ මව්බස පෝෂණය කරන්න තමයි මේ සියලු සාහිත්‍යයන් කටයුතු කරේ. ඊළඟට අපි ඉතාලි කෙටියෙන් කියන සම්පූර්ණ කියා තියෙනවා. තියෙනවානේ. අපි ඉතාලි ඊළඟට කෙටියෙන් කියන්නම් WC වල පුවත්පත් සහ සංග්‍රහ සම්බන්ධයෙන්. 1919 දී WC වගේ නා සිරිසර සංග්‍රහව කියන එකක්. මම තව දෙයක් කියන්න ඕනේ. මේ යුගයේදී මේ 19 මේ කාලේ කියන්නේ 21 වසරේ මුල් කාලේ මේ සාහිත්‍යයන් විශාල උත්සාහයක් දරුවා. මේ පොතපත එලි දක්වන්න, සංග්‍රහය එලි දක්වන්න, පත්‍ර එලි දක්වන්න. ලක්මී මහන දිගටම මොරදුංගන් වල ලක්මී මහන එලි දක්වුවා. මොකද උනේ ඒ යුගයේ ජනතාවට භාෂාවගේ මාධ්‍ය දෙක බොහොම එකයි. ඒ තමයි මේ නව කතා, කෙටි කතා සහ පුවත්පත්. ගුවන් විදුලිය 1936 දී වගේ ගුවන් විදුලිය ආවා. නමුත් ගුවන් විදුලිය මහා ජනතා අතර ගොඩක් ගියේ නැහැ තාක්ෂණ ප්‍රශ්නයක් නිසා. විදුලි බලය තිබුණ නැහැ ගොඩක් වෙලාවට. ඒ මේ විකාශන ප්‍රශ්න නිසා අතරට ජනතාව අතර ගියක් ගොඩක් අඩුයි. පුවත්පත් සංග්‍රහ සහ නව කතා කෙටි කතා කියන දේවල් ගොඩක් ජනතාව අතර ගියා. ඒ නිසා ඒ කාලේ සිල් සාහිත්‍යයන් විද්වතුන් තෙලමුණා බලන්න වජිරක් දන හාමුදුරුවෝ වෙන්න පුළුවන් මාතරු වික්‍රමසිංහයන් කුමාරතුංගුවන් ගෙදා තිරගෙන හේමපාලමුනි දාස ආදී වූ විශාල පිරිසක් මේ භාෂාකරණයේ ග්‍රන්ථකරණයේ යෙදුණා. මොකද හේතුව ජනතාව අතරට මේ භාෂාවත් දැනුවත් අරන් යන්න දැනුවරගෙන යාම සඳහා. ඊළඟට 33 දේ WC ලගේ රස ලංකා සමයේ පුවත්පතක් ගෙනාවා 33 දී. 40 දේ නෝණ කියලා සංග්‍රහාවක්. මම ඒක මම දෙක දා පෙන්නනවා මේකේ පස්සේ නඩියක් අරගෙන. ඊට පස්සේ 48 ආව සංග්‍රහ තිලක කියලා. එතකොට මේ WC ලගේ සමස්ත නවකතාකරණයේ භූමිකාව තුළ ඉතා විශාල සේවයක් කරා නවකතා සංග්‍රහවල සහ පුවත්පත් වලට. හේතුව මේ සංග්‍රහ කියන එක යුගයේ ඉතාම ජනප්‍රිය මාධ්‍යයක් වුණා. මිනිස්සු සංග්‍රහණ ගන්න බලන් හිටියා මිනිස්සු. මම ඒක ඈත කාලේ කවදාවත් තිබුණා චිත්‍ර කතා පත්‍ර වලට, චිත්‍ර පත්‍රයටම
මහිත 80 දශකයේ පිරිස බලන් හිටියා ඒකට. මොකද හේතුව මිනිස්සුන්ට වඩා ජනප්‍රිය වුණා ඒක චිත්‍ර දෙක නිසා. රූපවාහිනිය ඒ කාලේ පිරිස බැලුවෙත් රූපවාහිනිය හැමනම් කෑම කෑවෙත් ඒ කාලේ. මගේ බුල්ලුගේ රූපවාහිනිය හැමනම් මිනිස්සු කෑම කෑවේ. ඒ වගේ තිබුණා. එතකොට තව වැදගත් ප්‍රතිබිම්බ තුනක් තියෙන WS වල සම්බන්ධයෙන් කියන්න. ඒ තමයි ගුවන්විදුලි දේශනමාලාව WS වල කරා. 43 ඉඳන් 44 දක්වා මේ ගුවන්විදුලි නවකතා කරන එක ගැන. දේශන අටක් විතර කරා. ඒ ජනතාව අතරට නවකතා කරන අරන් ගිහිල්ලා මේ සාමාන්‍ය විද්වතුන් මේ නැත්නම් පාඨකයන් අලුත් પરම්පරාව නවකතා කරන යටි යොමු කරන්න. WS වල අරමුණු වුණේ ඒකයි අතට මෙතනදී. දේශන අටක් වගේ කරා. මම ඉතින් අපි කිව්වක් කැලෑව හදවම් කිව්වා මේක තමයි 53 දී සිනමාවට නගුණා. ඒක සිනමාවට නැගිච්ච පළවෙනි සිංහල නවකතාව. උනේ ඊට කලින් කඩවල පොරොන්දු වගේ 47 දී. නමුත් මේ ඔක්කොම දකුණු ඉන්දීය නවකතාවල ආකෘතියකින් ආවේ. අපි සිනමාන අධ්‍යක්ෂකවරට ගැටලුවක් තිබුණා. සිංහල සිනමාවකින් නවකතාවක් කරොත් ලාභ ලබන්න පුළුවන් වේද කියන. මොකද ඒ කාලේ ඉතා විශාල ව්‍යාපෘතියක් සිනමාවක් කියන එක. අද වගේම තමයි. ලක්ෂ ගණක් යන මොකද ලක්ෂ 15ක් ගියා මේ කතා ඒ යුගයේ. 53 ලක්ෂ 15ක් ගියා කැලෑයන් හදන්න ලොකු මුදලක්. නමුත් ඒ යුගයේදී මිනිස්සු කිව්වා අපේ ධර්මසේකර මහත්මයා කිව්වා නෑ බය වෙන්න එපා. කැලෑයන් ජනප්‍රියයි. ඔබට නවකතාවක් කරන්න, එකකින් චිත්‍රපටයක් කරන්න අනිවාර්යයෙන්ම මිනිස්සු අතරට යන්න පුළුවන් කියලා. ඉතින් කැලෑහඳේ ලක්ෂ 15ක වගේ ආදායමක් ආවා. සමාන ලක්ෂ 5ක වියදමක් ගියා හදන්න. ලක්ෂ 15ක ආදායමක් ආවා 57 දී 53 කැලෑහඳේ. WS 75000ක් කමුණා. 105ක් කමුණා WS වලට. 53 75000ක් කියන්නේ විශාල මුදලක් ඒක. කතුරු භාගය 105ක් මේ චිත්‍රපටයේ ආදායමේ. ඊට පස්සේ 39 මේ රදල පිළිරුව කියන එක තමයි පළවෙනි එක චිත්‍රපටයකට ආවා 60 ගණන් වල සිංහලේ පළවෙනි උපහාසාත්මක නවකතාව. මේ රදල පිළිරුවේ නවකතාව තියෙන කන පුද්ගලෙක් වට රෆියල් බාස් කියන උපහාසය තියෙනවා. ඌට හදලා හෙම්බිරිසාවක්. ඌ ඉතාලම කැමැත්තෙන් හදාගන්න හෙම්බිරිසාවක්. මොකද රදලේకి හම්බුනේ. සමාජයෙන් රදලේకిින් තමයි හෙම්බිරිසාව ලැබුණේ යාට. ඊට ඌ එක පිළිගත්ත හොඳින්. මේ ආදරෙන් මැනදලා හෙම්බිරිසාව. උපහාසාත්මක නවකතාවක්. ඊට පස්සේ ඔබ දන්නවද ලංකාවේ දිගම කෙටි කතාව තාම WS කෙටි කතාවක් දෙයියන් රටේ කියන එක. මොකද ඒ කාලේ WS අතර මතයක් තිබුණා මේ නවකතාවේ කෙටි කතාවක මොකද්ද කියන එක අතර පොඩි ගැටුමක්. පැහැදිලි අවබෝධයක් තිබුණේ නැහැ. සමහර එක පිටු ගාණෙන් සමහර එක අදහස් වලින් සමහර එක වස්තු බීජයෙන් ඒ නිසා WS වල ඇත්තට එකාකාරික වැරදීමක් වෙලා මේ දෙයියන් රටේ කියන එක දිග පිටු 200 ගානක කෙටි කතාවක් ලිව්වා. ඔහු කෙටි කතාවක් කියලා මම කිව්වේ. නමුත් ඇත්තටම ඒක නවකතාවක් කියලා කියන්න පුළුවන්. නමුත් අද සලකන සිංහලයේ පළවෙනි දිගම කෙටි කතාව තමයි මේ දෙයියන් රටේ කියන එක. සහ මේක චිත්‍රපටයකට ගියා. ඒක චිත්‍රපටයෙන් නැගිච්ච පළවෙනි කෙටි කතාවක් තමයි මේ දෙයියන් රටේ කියන එක. ඉතින් WS වල සම්බන්ධයෙන් භාෂාවට ගොඩාක් කරුණු තව තියෙනවා. මම ඊටම කෙටියෙන් ඉදිරිපත් කරන යම් කරුණු ටිකක් ඊළඟ මම කියන්න මෙන්න මේ නිවස මේ WS වල ගෙදර. ඔහුගේ සිරු නිර්මාණ වලට හේතුව මෙතන ඉස්සරහා කාමරේ. ඉතින් ලොකු දෙයක් මේ ගෙදර අපි විවිධ එකතු වෙලා අපි ටික මේ මව භාෂා දිනය ගැන සිංහල භාෂාව මම ඔබ දන්නවද සිංහල භාෂාව කියන්නේ සිංහල අපිට අකුරු තියෙනවා සිංහල වචන තියෙනවා අපිට භාෂාවක් තියෙනවා ලෝක ගොඩක් භාෂාවල ඒක නැහැ අපේ සිංහල භාෂාවට අපිට සිංහල අකුරු තියෙනවා ලයන්න මයන්න එක එක විදිහේ ඒ භාෂාව සිංහල පාවිච්චි කරන්න ඒක සහ ඒකින් ඕන වචන අදහසක් සිංහලෙන් කියන්න පුළුවන් ඒ වගේ ඉතාම පුළුල් භාෂාවක් සිංහල කියන්නේ ඉතින් එවැනි භාෂාවක ඉතිහාසය ගැන කතා කරපු ලොකු දෙයක් සම්භාව්‍ය අපේ මව භාෂාව වෙලා තියෙන සිංහල භාෂාව සහ විවිධ පුද්ගලයන් විසින් මේකට දායක වෙලා තියෙනවා සහ ඔවුන්ගේ දායකත්වය අපි ඉතල යම් රකමකින් මේකේ ජීවමානයි. දැන් පොත්පත්වල අමතරව අපි ඉතල අඳුම ගානේ බිත්ති හතරක් ජීවමානයි. දැන් අපිට ඒ යුගයේ විතර සාහිත්‍යරංගේ මහා මේ ස්ථානයක් මේක තෝතැන්නක්. ඇවිල්ලා කන්න බොන්න නිදා ගන්න විහිළු කරන්න සාහිත්‍ය සාගරයක් කියලා මේකේ විතර කිව්වේ යුගයේ. තීරු පොත්පත් කලාවේදී. ඒ වගේම SWR බණ්ඩාරනායක මහත්මයා මෙතන ඇවිල්ලා තියෙනවා. ඒ යුගයේ. ඒ වගේ විවිධ දේශවලත්ව පවා WS කියන්නේ කොළඹ හිට ප්‍රභූවරයෙක්. කොළඹ නගරේම හිමිච්ච ප්‍රභූවරයෙක් WS කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේක ඉතාලම මේක ඓතිහාසික ස්ථානයක් 1890. මම WS ල ඉපදුනේ. ඔහු කියලා තියෙනවා මම ඉපදෙලා මාස 6න්. දැන් 90 මේ ඉපදුනේ ජනවාරි 16. මේ වල වගේ ඉඳලා මෙතන ඌ හිටියා කියලා. ඉතින් අවුරුදු 150කට වගේ ආස 130කට වගේ ආසන්න ඉතිහාසයක් මෙතනට තියෙන තැනක් මේක. ඉතින් මම අවසාන වශයෙන් මම ඔබට ඉදිරිපත් කරනවා ලේඛන දෙකක්. මේක තමයි ඔබ මේක බලන්න මේ 1873 දැන් අවුරුදු 100ක් කරන මේ වෙනකොට 1873 ඉලි දක්වපු මේ සමය සංග්‍රහය කියලා මෙන්න මේ සංග්‍රහාවක් ඔබ මේ බලන්න මේ 1873 ඉලි දක්වපු මේ සමය සංග්‍රහය කියලා සමය සංග්‍රහව දැන් අවුරුදු 150ට ආස නැහැ දැන් නේද මේ කලාප මෙතන 10ක් 15ක් තියෙනවා මේ ඉලි දක්වපු ලෙටර් ප්‍රෙස් මුද්‍රණ ක්‍රමයෙන්
අටසි හැතතුනේ එකන හැත දෙකේ ලක්මිලි පහන ඇවිල්ලා හැතේ ලංකාලෝ කෙලා අවුරුදු 12කට වගේ පස්සේ ඉතින් දැක පොත මුල් පිටපත මේ තියෙන්නේ මේක මේක බලන්න මේ යවන්න මේක ඊළඟට මේ තියෙන්නේ නුවණ සංග්‍රහයේ මුල් කලාපයේ ඉඳලා කලාපය මුල් මුලින්ම ආව 1001 කාණ්ඩයක කලාපයේ ආවේ මේ මේ නුවණ 40 අගෝස්තු 15. ඒ යුගයේ බුද්ධිලා අතර මතයක් තිබුණා මේ ඔක්කොම බැඳලා තියාගන්න බයින් කරලා. මොකද මේ සාර සංග්‍රහණ කියලා කිව්වේ මේවට. මේ කරුණ පරණ වෙන්න හරි වටිනවා කියලා. ඉතින් ඒ මේක මේ වෛද්‍යවරයෙක් මොකද යාගේ නම මේ මේ මොකද යාගේ නම මං ගවන්න නැහැ අතරම. මේ ආයුර්වේද වෛද්‍යවරයෙක් තමයි මේ සම්පූර්ණ මේක ඔක්කොම එකතු කරලා මේවා බයින් කරලා මේවා මේ 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 මේවා තියාගෙන තියන්නේ. මේ දිගටම මෙතන තියෙන කරුණ අතරම මම මේකත් මම යවන්නම් මේකෙන් පස්සේ. ඉතින් මේ මේ මේකේ ගොඩාක් මේ මේ තොරතුරු ඉදිරිදා විස්තර ආදි දේවල්. ඉතින් ආදි වශයෙන් මෙතන මේ මේ අත්දකම් මම මේකත් මම යවන්නම් ඔබට බලන්න පුළුවන් ඊට පස්සේ. ඉතින් මේ මේ තමයි 40 එලි දක්වපු නුවණ සංග්‍රහ මුල් කලාප කාණ්ඩ කීපය. මෙතන මෙතන තියෙන 1900 හිතන්නේ සියල්ලම නෙවෙයි. මම හිතන්නේ 47 දක්වා තියෙනවා මෙතන. අවුරුදු 7ක් වගේ කාලයක ආපු නුවණ සංග්‍රහ මෙතන. ඉතින් මේ මේ ඔය මම ওই දෙක අරලා විශේෂ රැගෙන ආවේ. ඉතින් මේ ඔතන ඔබ ආබාධ පැමිණීම සම්බන්ධයෙන් ඔබට අලුත් දෙයක් ඉතිහාස සම්බන්ධයක් දකින්න ලැබුණා. මම හිතන්නේ කාටවත් ওই දේ අත කාලේ බලන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ අවුරුදු 100 වනා පරණ පොතක්. ඔය ලේඛනයක්. මේක නම් extra පරණ එකක් නෙමෙයි. නමුත් මේකත් රටේ ප්‍රසිද්ධ නුවණ සංග්‍රහක සම්දිස්ථානයක් මේ රටේ. හේතුව විද්‍යුත් සංග්‍රහ රටේ පළ වුණාට නුවණ තරම් ජනප්‍රිය වුණේ එකක් පතේ යුගයේදී 40 යුගයේදී. නමුත් ජනප්‍රිය නමුත් අද ඔයගේ සංග්‍රහ එකක්වත් නැහැ භාෂා තමයි මම සත් මඩල තියෙනවා. මම හිතන්නේ භාෂා සාහිත්‍ය සම්බන්ධයෙන් මේ වෙන සංග්‍රහාවක් අද එළි දැක්වෙන්නේ නැහැ. ගොඩක් වෙලාට තාක්ෂණික මට්ටමින් ඉලෙක්ට්‍රොනික විද්‍යුත් මාධ්‍ය නිසා ඉන්නේ දැක්මක් වෙන්නේ නැහැ අතර. ඔව්. මුතුහාර දිනුන මනහර දිනුන හැත්ත ගණන්වල දිනුනා ඒක. ඉතින් මම විශ්වාස කරන්නේ අපි ඉතම මම නැවතත් ස්තුතිවන්ත වෙනවා ඔබ සියලු දෙනා මේ පැමිණීම සම්බන්ධයෙන් සියපස ගැන උනන්දුවක් දක්වීම සම්බන්ධයෙන් මොකද අපට අවශ්‍යයි සියපස ගැන මව් භාෂාවෙන් උනන්දුවක් දක්වන පිරිසක් හේතුව මව්ව සංවර්ධනය කරන්න ඒක රැක ගන්න ඒක මොනතරම් තාක්ෂණය ගියත් මොනතරම් ඉංග්‍රීසි භාෂාව ආවත් අපේ අනන්‍යතාවය ආරක්ෂා කරන එක දෙයක් තමයි මව් භාෂාව කියන එක ඒක නිසා අපි ඒක රැක ගැනීම සඳහා ලොකු උත්සාහයක් දරමු නැවතත් ඔබ ස්තුතිවන්ත වෙනවා මේ සම්බන්ධයෙන් පැමිණීම සම්බන්ධයෙන් සා යම් කිසි ප්‍රශ්න තියෙනවා අපි සංවාදයෙන් පස්සේ අපි මේ ප්‍රශ්න ඉදිරියට අපි අරගමු කොහොමද තියෙන්නේ කියලා අපි අරගමු ප්‍රශ්නේ නම් දැන් බොහොම ස්තුතියි නැවත වතාවත් බොහොම ස්තුතියි සමට අපි පුද්ගලික ජීවිතය ඩබ්ලිස්ලා ඉපදුනේ 1890. ඔහුගේ පිය මම නම් නැතර මම අවශ්‍ය නම් ඔහුගේ පවුල 3 දෙනෙක් 4 දෙනෙක් හිටියා. තව සහෝදරෝ දෙන්නෙකුත් සහෝදරියෙකුත්. ඩබ්ලිස්ලා හිටියා ඩබ්ලිස්ලා වැඩිමලා පවුලේ. වැඩිමලාම ඔහු මුලින්ම අධ්‍යාපන ලැබි වැස්ලියන් පාසලේ 5 වෙනි ශ්‍රේණිය දක්වා. ඔහුගේ අධ්‍යාපනය පමණයි. ඒ යුගයේ වැස්ලියන් පාසලේ 5 වෙනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපන ලැබුවා. ඊට පස්සේ ඒ කාලේ අවුරුදු 18 ක ප්‍රශ්නක් තිබුණේ නැහැ. අවුරුදු 14 පහල රස්සාට යන්න පුළුවන්. අවුරුදු 16 වගේ ඔහු ගියා කාසන් එකේ රස්තාවට ලිපි කරුවෙක් විදියට කොටුවේ කාසන් එකේ ඒ කාලේ යන්න ක්‍රමයක් තිබුණේ නැහැ මේ කෝචි යන්න ඕනේ ඔක්කොමලා මේ බස්පත් කාර්වත් වෙන වාහනයක් මගේ පරකරත් වගේ තියෙන්නේ නැති නමුත් ඒ තරම් කාර් ආරක්ෂණ ක්‍රමයක් තිබුණේ නැහැ ඒතකොට වැල්ලවත්තේ ඉඳලා කොටුවට යන්නත් තිබුණ එකම ප්‍රවාහන මාධ්‍ය තමයි දුම්රිය ඉතින් ඔහු දුම්රියෙන් තමයි ඔහුගේ රස්තාවට ගියේ ඊට පස්සේ ඔහු 1907 දී මම කිව්වා වගේ ඔය නව කතා කරන්න ආවා නව කතා කරන ඇවිල්ලා ඔහු කවුද ඇත්තට ඩබ්ලිව්එෆ් ලාගේ ඔහු විවිධාකාර ව්‍යාපාර කරා ඩබ්ලිව්එෆ් විවිධ අවස්ථා එකක් තමයි ඔහු සපත්තු කඩේ දාම පිටකොටුවේ නියු සෙන්ට්‍රල් බූට් වර්ක්ස් කියලා ඒ වගේම තමයි සිල්වර් රෝඩ් කඩේ දාම කොටුවේ පවුල ඇතර එකතු වෙලා මොකද හේතුව ඔහුට ආදායම් මාර්ගයක් තිබුණේ නැහැ ස්ථිරව නව කතා වලින් ආදායම ලැබුණම ඔහුට ආදායම ලබා ගැනීම සඳහා ඔහු යම් යම් දේවල් කරන්න සිද්ධ වුණා ඔය ලිපිකරුවන් රැකියාව සහ ඔය ආකාරයේ වෙළඳ ව්‍යාපාර කිරීම නමුත් ඔහු මේ කොළඹ ප්‍රභු පුද්ගලයාට මුදල් තිබුණා වුණා සමාජයේ. ඔහු පියා බොහොම වෛද්‍යවරයෙක් කියලා කියනවා. පියා බොහොම ව්‍යාපාරිකයෙක්. පියාට මුදල් තිබුණා, දේපළ තිබුණා. ඉතින් ඔවුන්ට සල්ලි තිබුණා. නමුත් ඔවුන්ට
මුදල් තිබුණට ජීවත්වීම සඳහා ඔවුන් විවිධාකාර ව්‍යාපාරවල නිරත වුණා. ඒ වගේම ඩබ්ලිව්.සුල්ලා හලාවත මුදු ව්‍යාපාරයක් කරලා තියෙන එක යුගයක. ඊළඟට ਉਹ දියතල බංගලාවක් අරන් ඉඳලා තියෙනවා. ද නූක් කියලා. ඒ වගේම ඔහු තව බණ්ඩාරනුදු බංගලාවක් තිබුණා. ඔහු වතු අරගෙන ඒවා වගා කිරීම සහ වතු වල වැඩ කිරීමක් කරා හේතු දෙකකට. එකක් ආදායමක් ලබා ගන්න. ඒ වතු වලින්. අනිත එක මානසික විවේකය සඳහා. ඒක ලියන්න කියලා කොහොමද ඒ උඩරට ගියාම දියතල ගියාම නුරලිය ගියාම කොහොම නිෂ්කලංක පරිසරය. කොහොම සීතල පරිසරයක් තියෙන්නේ. යමක් ලියන්න කියන්නේ කොහොම හොඳයි පරිසරය. කොළඹට වඩා. ඒ නිසා ඔහු එහෙම දේවල්කට දෙලමුණා. ඊට පස්සේ ඩබ්ලිව්.සුල්ලා අවිවාහකයි. ඔහු විවාහ වුණේ නැහැ. ඔහුට විවාහ වෙන අවස්ථාවක් හිතක් තිබිලා ඒකට පෙම්මෙන් ඉඳලා තියෙනවා මේ පලාතෙත් සහ ඔහු කොහොම හරි එක යෙදිලා නැහැ විවාහ වීම කියන එක ඩබ්ලිව්.සුල්ලා වගේ ඔහු තනිකඩව තමයි ජීවත් වුණේ. ඩබ්ලිව්.සුල්ලාගේ විශේෂ දක්ෂණයක් තමයි ඔහු ඉතාම මිත්‍ර සමාගම ප්‍රියකර පුද්ගලයෙක්. මිතුරන්ට ලෝභ පුද්ගලෙක් නෙවෙයි පොඩ්ඩක්වත් නෑ. අල්පරිමස් මතී වුණා නම් ලෝභ පුද්ගලෙක් නෙවෙයි. මේ සිළුමිය මද්දිරේ නිතරම මේ මිතුරන්ට ඇවිල්ලා ඔහුමයි කෑම සකස් කරේ. ඩබ්ලිව්.සුල්ලා හොඳ උයන්න ගන්න කෙනෙක්. හොඳ කුක් කෙනෙක් කියලා ඔහුම කියනවා. හොඳ අරක් කැමියෙක්. හොඳට උයන්න ගන්නවා ඩබ්ලිව්.සුල්ලා. කාන්තාන්නට අතුරු ගන්න කිව්වා කියලා ඩබ්ලිව්.සුල්ලා කියන එක අවස්ථාවකදී. ඒත් ඔහු තමයි කෑම හදන්නේ. කෑම හදලා මේ යාළුවට එන්න කියලා මත්තන් ඔහු ඒ යුගයේ මත්තන් බොහොම සුළුබෝ දෙවුනේ ඒ සමාජයේ. මත්තන් පානය කරා. ඔව් මේ මේ ඒ වගේම වුණ ආහාර ගත්තා මත් මාංශ ඒ වගේ ඔහු ආහාර ගැනීම දේවල් කරා. ඉතින් මේ මේ ඩබ්ලිව්.සුල්ලාගේ ගෙදර මේ සිළුමිය මන්දරය ඒ යුගයේ භාෂා සාහිත්‍යදරයන්ගේ තෝතැන්නක් වෙලා තිබුණා. ඔවුන් මෙතන නිතර මෙහි ආවා. කෑමට බීමට ආවා. අදහස් වේමාරු කරගත්තා. ඊළඟට විවිධ වාද විවාද කරා. සම්මන්ත්‍රණය කියන්නේ සංවාදයෙන් පැවැත්වුවා. බසේ තිබිච්ච ගැටළු තැන් ඔහු තමයි වැඩ කටයුතු කරා. ඒ වගේ නිරාකරණය කරන්න ආදි වශයෙන් ඔහු ඉතා විශාල ඒ යුගයේ සම්භාවනීය භාෂා සාහිත්‍ය ක්ෂේත්‍රයේ පිටසක් මාර්ටින් වික්‍රමසිංහ පවා කුමාර දෝම්බිදාසයන් ඒ පියදාසිරි සේරන මුල්ම කාලේ ඊට පස්සේ විලුපත්පත් කලාවේදීන් මෙතෙන්ට එන්න බැලමුණා. ඊළඟට තව දෙයක් තියෙනවා ඩබ්ලිව්.සුල්ලා සම්බන්ධයෙන් කියන්න. ඒ තමයි මේ නිවස සම්බන්ධයෙන් විශ්ව කරුණක් තියෙනවා කියන්න. එක අවස්ථාවක් ඔහු ළඩ වෙලා උන සල්ලි නිගයක් ආවා. දැන් මුදල් නියක් තියෙන සල්ලි නෑ ඩබ්ලිව්.සුල්ලාට. දැන් මේ ගේ උගස් කළ මුදල් ගන්න ඕනුණා. ඒ යුගයේ ඩබ්ලිව්.සුල්ලාට කොහොමද සල්ලි දෙන්නේ? බැංකු ක්‍රමයක් තිබුණේ නැහැ. ඔක්කොම කරේ නිකන් ලන්දේසිවරු. එහෙම නැත්නම් චෙට්ලි ආරවරු. ඉතින් මේක ක්‍රමයක් වුණා ඩබ්ලිව්.සුල්ලා සල්ලි ගන්න. කරේ මොකක්ද? කුමාර දෝම්බිදාසයන්ට මේක ලියුවා. මේ සිළුමිය කෙන ගෙදර ලියුවා කුමාර දෝම්බිදාසයන් ගන්නාමට 34 දවන් ඉතින් ලියුවේ. ලියුවෙන් පස්සේ කුමාර දෝම්බිදාසයන් කරේ බඩේ ගිහිල්ලා බෝතල මිස් කරලා අන්තිම හත්නෙක් ගාවට ගිහිල්ලා රුපියල් 5000ක් ගත්තා. මේක උගස් කළා. අරකට හලි දුන්නා ඩබ්ලිව්.සුල්ලා අරතුර හලි ටික. පොද ඒකත් ඩබ්ලිව්.සුල්ලාට හදෙන්නේ නැහැ මිනිස්සු. ප්‍රසිද්ධ ප්‍රභූරෙක් නෙවෙයි. රුපියල් 5000ක ලොකු ගාණක් ඒ කාලේ. කුමාර දුංගන් සල්ලි දෙනවා. මොකද ඊතල ප්‍රභූ පුද්ගල කුමාර දුංගන් කියන්නේ. කුමාර දුංගන් තමන්ගේයක් විදිහට කියලා මේක මෝගේජ් කරලා උගස් කළා. රුපියල් 5000ක් ඩබ්ලිව්.සුල්ලා සල්ලි දුන්නා. පස්සේ සල්ලි ගෙවලා ඉවර කළා. ඒ උගස් කරන දහස් කරගත්තා. ඉතින් ඒ වගේ ඩබ්ලිව්.සුල්ලා ජීවිතයේ තියෙන එක සිදුවීමක් ඒක. ඊළඟට ඩබ්ලිව්.සුල්ලා බොහොම සමීපයි පළවෙනි වජිරඛාන හාමුදුරන් සමග. වජිරාරාමේ වජිරඛාන හාමුදුරන් බොහොම සමීපයි. ඉතාලම හොඳ ගුරුකුල සම්බන්ධතාවයක් තිබුණා. හැම පොතක්ම අච්චු ගෙවුවෙන් පස්සේ පළවෙනි පිටපත ටැග් කරනවා. කුමාරතුංග මේ මේ පළවෙනි වජිරඛාන හාමුදුරන්ට හේතුව තමයි ගුරු මගේ ගුරුදේවයාට මට ගුරුහරුක මොකද ඒක හේතුවක් තිබුණා. ඩබ්ලිව්.සුල්ලා සිංහල ගන්නලා තියෙන්නේ පළවෙනි වජිරඛාන හාමුදුරුවෝ. මුල් යුගයේ බොහොම අඩු භාෂා දැනුමක් තියෙන කාලේ වජිරඛාන හාමුදුරුවෝ බොහොම ප්‍රවීණයෙක්. පාලි සංස්කෘත ආදී භාෂාවන් වල ඩබ්ලිව්.සුල්ලාට උගන්වලා තියෙන පළවෙනි වජිරඛාන හාමුදුරුවෝ. ඒ නිසා ඩබ්ලිව්.සුල්ලා නිරන්තරයෙන් ගරු කරා පළවෙනි වජිරඛාන හාමුදුරුවන්ට. ඒ වගේම ඩබ්ලිව්.සුල්ලා තව දේවල් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට නාටරංග දැක්වීම. ඕකට දායක කළා තියෙනවා. සහ තව විශේෂ දෙයක් තියෙනවා. නිදහස් ව්‍යාපාරයේ ඩබ්ලිව්.සුල්ලා අප්‍රකට චරිතයක්. ඒක නිදහස් ව්‍යාපාරය කියන එක දේශපාලන ව්‍යාපෘතියක් ඇත්තටම. පක්ෂවලින් ගියපු නමුත් ඉතනදී මෙන්න මේ දේශපාලන සමූහය තුළ භාෂාවෙන් මිනිස්සු දැනුවත් කිරීමේදී ඩබ්ලිව්.සුල්ලා ඉදිරියෙන්ම හිටියා. ඒ යුගයේදී මොකද හේතුව මේ නිදහස ලබා ගන්න නම් ඒ කාලේ මතයක් තිබුණා ඇත්තටම මම දැන් ඔබ අහලා තියෙනවද කියලා කුමාර දුංගන්ගේ කීමක් සිත නිදහස් බවට නොපමුණුවා පළමු කොට රට නිදහස් බවට ළමුන් යති දදහු ඇතියෙන් කට මොඩියෝ කියනවා රට නිදහස් කරමු කියලා මුලින් හිත නිදහස් නොකර කොහොමද හිත නිදහස් කරගන්නේ සියපසෙන් බස දන්නේ නැත්නම් කොහොමද හිතන්නේ කොහොමද දරුවක් ලබා ගන්නෙ නිදහස කියන්නේ මොකද කියලා තේරුම් ගන්න කොහොමද අපිට දන්නා නිදහස කියන්නේ මොකද්ද කියලා ප්‍රජාතන්ත්‍රවාදී දරුවෝ නිදහස කියන්නේ මොකද්ද අපේ අපිට ඕන දිවට ගන්න බෑනේ මට පාර යන්න බුලම් විදියක් තියෙනවානේ වාහන යන්න බුලම් විදියක් තියෙනවා ඉන්න බුලම් විදියක් තියෙනවා අපේ නිදහස සීමා වෙනවා නමුත් අපි ප්‍රජාතන්ත්‍රවාදී කියන තුන ඒක ආරක්ෂා කර ගන්නවා මොකද අපි නිදහස මුක්තිවිද ක්‍රමයක් තියෙනවා මේ නිදහස හටනේදී මේ ඩබ්ලිව්.සුල්ලා ඉතා විශාල පිරිසක් හිටියා ඉදිරි බලල්ලකට ඉදිරියේදී හිටියා ඕන් කරේ
දේශපාල පැත්ත කෙතේ වෙතත් භාෂාවේ පැත්තෙන් සාහිත්‍යයේ පැත්තෙන් මිනිස්සු ප්‍රබෝධයක් ඇති කරා අපේ භාෂාවේ. අන්නේ ප්‍රබෝධය තමයි නිදහසෙන් පස්සෙත් ශීඝ්‍රයෙන් ඉදිරියට ගියේ මේ භාෂා සාහිත්‍ය ප්‍රබෝධය. ඒක අනිත්‍යයක් වුණා. සිංහල භාෂාව ලෝකේ ඕන භාෂාවක් සමග කරට කරින්න පුළුවන් තත්ත්වයට සංවර්ධනයක් වැඩි වීමක් වුණා. දැන් මම හලු කිව්වා වඩුවදන් හැදීම නැත්නම් වචන් හැදීම කියන එකට. හරි මම ඔගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. සබ්මරින් එකට සිංහලෙන් කියන්නේ කොහොමද? සබ්මරින් එකට සබ්මරින් එකට කලින් පොළොවේ අටින් යන්නේ පොළොනේ මුදේ අටින් යන සබ්මරින් සිංහල වචන මොකද්ද? සිංහල වචන තියෙනවා. මම වචන කියන්නම් තා පොඩ්ඩකින්. අපි කියන්නේ සබ්මරින් එක අපි කියන්නේ. පත්‍රෙත් කියන්නේ එහෙමයි. කුමරුතුංගේ වචන කුමුදුව කියලා. කුමුදු කියන්නේ කිමි දෙනා කියන එක. බෝ කියන කියන්නේ භාණ්ඩය කියන එක. ඔරුව නැව. ඔගේ භාණ්ඩ බෝයන්නේ එකතුන භාණ්ඩය කියන එක. හරිද? ඒ වගේ කොල්ලෑව කියන වචන ඔරුවට කෑල්ලක්. කුමුදුව කියලා වචනයක් සිංහල භාෂාවේ තියෙනවා. සබ්මරින් එකට. හරිද? අපේ අවස්ථාවේ භාෂාව අපේ සමාජයට ආවෙ නම් වචන ගොඩක් ආවා. රෝහල කියන වචන ආවා වචන. නමුත් සමහර වචන ආවේ නැහැ සමාජයට. නමුත් ඒකයි මොකද WCG's පෞද්ගලික ජීවිතයේ ඔහුගේ ප්‍රධානම දෙයක් තිබුණේ සියවස රැකීම. 57 තමයි WCG තිබුණේ. ඌ 1957 මම කලින් කිව්වා වාල්මීකි රාමායනය නිල ඉවර කරා. 40 පටන් ගත්තා වරු 17 තිස්සේ ලිව්වා. මොකද මේ වාල්මීකි රාමායනය කියන්නේ සංස්කෘත භාෂාවේ ශ්ලෝක තියෙනවා 24000ක්. සංස්කෘත ශ්ලෝක. ඒක තමයි ශ්ලෝක එකක් ගන්න කියලා සිංහල පරිවර්තනය කරේ. 57 දී WCG කිව්වා මාසීය බසට 55 කර මෙහෙම මේන් සපිරෙයි. 1907 57 සපිරෙයි කියලා WCG කිව්වා. WCG මම කියන්නේ පෞද්ගලික ජීවිතයේදී අපි අහපු පැතුම්ගේ ප්‍රශ්නෙට ඔහුලව ලොකුම ජයග්‍රහණය තමයි මම හිතන්නේ වාල්මීකි රාමායනය කිරීම. ඔහු අවස්ථාවක් ගන්නකොට ලෙඩ වුණා. ලෙඩ වෙලා ඉතාලි අවසාද වෙලත් ඔහු හැමදාම ප්‍රාර්ථනා කරේ මට මේ වාල්මීකි රාමායනය ලියලා ඉවර කරන්න දෙවියන් අවස්ථාව දෙන්න. දෙවියන් එක දුන්නා. හැබැයි වාල්මීකි රාමායනය ඉවර කළා දවස් 10 ජීවත් වෙන්නේ. ලියලා ඉවර කරලා ඔක්කොම කරලා අතිරේක හදලා සකස් කරලා ලිව්වා මුලින්ම මාසීය බසට 57 කළ මෙහෙම මේන් සැපිරෙයි 1907 1957 කියලා ලිව්වා. ලියලා දවස් 10 ජීවත් වුණේ. ඒ කියන්නේ වාල්මීකි රාමායනය ඉවර කරේ 1957 මේ 21 ඉවර කරේ. මේ 30 නැති වුණා. නැති වුණා කියලා දැනගත්ත ගමන්ම අපේ ඔහොට අග්‍රාමාත්‍යවරු හිටියේ ස්ටබ්ලිව් ආටි බණ්ඩාරනායක මහත්මයා ආවා මේ ගෙදරට. ඒ ඉතින් හරිචන්ද්‍ර මාතේ ගෙදර හිටියේ එතෙන්ට ආවා කළු ක්‍රීම් සඳහා. ඒ වගේ ආදාන උත්සවයට ආවා. ඒ විතරක් නෙවෙයි ආදාන උත්සවය තිබුණේ දා හවස 3ට. උත්සවය තිබුණේ 57 ජූනි මාසයේ 3 වෙනිදා. එදා මහා අමාත්‍යවරුන් රැස්වීම කලින් නවත්තලා පැයක හමාරකින් සීල අමාත්‍යවරු ආවා කොරළ කනත්තට. මම හිතන ලංකාවේ ඉතිහාසය තුල අග්‍රාමාත්‍යවරේ මේ වගේ උත්සවයකට ආපු ආමඟුල උත්සවයකටත් අමාත්‍යමල් රැස්වීමක් නවත්තපු අවස්ථාවේ එකම එකයි මම හිතන්නේ ලංකාවේ ඉතිහාසය තුල මේ WCG වෙනුවෙන් කරේ. ඒ වගේම තමයි SWRD මඩරණේ ජනාධිපති අගමැතිතුමා කිව්වා මට අවස්ථාවක් ලැබුණොත් මම මේක කීපයක් පරිවර්තනය කරනවා ඉංග්‍රීසියට. අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් කියලා කිව්වා. ඒ තරම් රටි විවිධ ප්‍රභූරුන් සමග WCG සම්බන්ධතාවයක් තිබුණා. මේක ඉතා වෘත්තීය මට සම්බන්ධතාවයක්. පස්සෙන් යෑමක්වත් ලබෞද්‍යයක් නෑ WCG දේශපාලඥයෝගෙන් ලැබුණු සාහිත්‍ය කීර්ති සම්මාන ක්‍රම ලංකාදී පත්‍රයෙන් ඒ අරගෙන ලැබුණු දෙයක් නෑ. ඌට අවශ්‍ය වුණේ මුළු ජීවිතේම කැප කරලා මේ භාෂාව, සාහිත්‍යය, නවකතාව, එහෙම නැත්නම් සිනමාව ආදී විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ මේක ඉස්සරහට ගෙන යන්න. ඉතින් මම හිතන්නේ පෞද්ගලික ජීවිතයේ WCG වගේ ප්‍රධාන අරමුණක් වුණේ මෙන්න මේ අරමුණු භාෂාව, මෞභාෂා සියවස් වෙනුවෙන් ජීවිතේ කැප කිරීමයි WCG අරමුණ වුණේ පෞද්ගලික ජීවිතයේදී. මේ ඉස්සරහේ ලොකු ඉඩමක් ඉස්සරහට තිබුණා මේ පාර පාලන කලින් මම කටු පාරක් මැදට තිබුණේ මේ පාර. ඒ කාලේ බොහොම ඇත්තට ගමක් ඇත්තට වැල්ලවත් වෙන ගමක්. බොහොම ග්‍රාමීය පරිසරයක් තිබුණේ. ගමක් ගමිය ගැමියෝ හිටියේ මේ ගමේ. WCG ගැමියෙක් ඇත්තටම. ඉතින් ඒ යුගයේ මං හිතන්නේ මේ ජනාකීර්ණ වල තිබුණේ නැහැ. මම කතා කරන්නේ 1950 කලින්නේ. මොකද ගොඩක් ජනාකීර්ණ උනේ 77 පස්සේ අපේ රටේ. මම හිතන්නේ 70 80 දශකෙත් ලොකු ජනාකීර්ණයක් අපේ රටේ තිබුණේ නැහැ. 77 අපි මයෝ කලපතල කෑ ප්‍රශ්නයක් වුණේ අපට ඒක. අපි කොච්චි පාරක් මයෝ කලවතර වැව්වා. කොහොම සරල දේවල් ඒකේ. මඩ කලම කම්බ අපි ඇඳා. අර කිහෙල් බඩ කෑවා අපි. මේ පාය ලොල්ඩු කෑ බොහොම සරල ක්‍රමයක් තිබුණේ. 77 දී ශීඝ්‍ර සංවර්ධනයක් වෙනසක් වුණා ඇත්තට මේ සියල්ලම. මම දකින්නේ WCG යුගයේදී බොහොම ග්‍රාම්‍ය
ප්‍රාථමික එකන බොම තරල දීපතක් කාගත් වුණේ නමුත් ඔට අමතර කරබල හිටිය යන්න නූරලියට දියතලාට යන්න මාන්ත වියක සඳහා එතුට වඩා හොඳර අදහස් මවරු කරන්න පුළුවන් කියන එක හදහස් ම කියිය පුළන් කියෙ හු මතයක් තිබුණ එක වෙන්න පුළුවන් ගොක් කලාට පාසනක වෙන්න පුළුවන් එක නමුත් ඇත්තරම ඒයුගේ බොහොම නිස්කලංක අනිත තවදයක් තියෙන කොළඹ නගරෙන් බිහිවෙච්ච ප්‍රධාන සාහිත්‍යයක ඩබ්ලිව් සිල්වා අනිත් කවුරු කොළඹ නගරෙන්නේ බිහි වුණේ මාර්ටින් වික්‍රමසිංහත් කුමාරතුංගුනි දාත විද්‍යාතිරි සේන සියලු දෙනා අපි ගත්තොත් කොළඹින් කොළඹ හිටියේ නමුත් කොළඹනේ බිහි වුණේ ඩබ්ලිව් සිල්වා කොළඹ නගරෙම බිහිවෙච්ච මං කියන එකම බොහෝට මේ මට්ටමේ සාහිත්‍යයන් කවුරුත්ම නැහැ මේ මට්ටමේ ප්‍රථම සහ එකම සහ ප්‍රධාන සාහිත්‍යයක් තමයි ඩබ්ලිව් සිල්වා කියන කොළඹින් බිහිවෙච්ච රටේ අගනුවරෙන් බිහිවෙච්ච කොළඹ කියන ඒ යුගේ බොහොම මේ මේ බොහොම නොදියුණු බොහොම ප්‍රාථමික මට්ටමේ දැන් ක්‍රික්ෂෝ කරත දිවිච්ච බර කරත දිවිච්ච බර බාග දිවිච්ච යුගයක් කොළඹ තිබුණේ ඇත්තටම අද මම අපි ළඟට අපි සංවාදය කරමු Thank you.